දැනට වාර්තා වන රෝගීන් සම්බන්ධයෙන් යම් කිසි ආකාරයක බරපතල තත්ත්වයක් තියෙනවා. මොකද පහුගිය කාල සීමාවෙදී අපි රෝගීන් 8000ක් හඳුනාගෙන තිබිච්ච අවස්ථාවේදී අපේ රටේ ICU වල හිටියේ රෝගීන් 15ක් 16ක් වගේ සංඛ්‍යාවක්. හැබැයි මේ වෙන විට අපි දැනට හඳුනාගෙන තියෙන රෝගීන් 3000ක් වෙන වේලාව තුලදීත් ICU වල 35 දිනකට වැඩි සංඛ්‍යාවක් ඉන්නවා. ඉතින් මේක මම හිතන්නේ මේ ප්‍රභේදය සහ මෙහි බරපතල තත්ත්වය හොඳට මුහුවා දක්වන කාරණාවක්. මේ වෙනකොට අපිට වාර්තා වෙලා තියෙනවා තාමත්ම තරුණ වයස් කාණ්ඩවල අය මේ වෙනකොට ICU වල ප්‍රතිකාර ගනිමින් සිටින බව. මේ අතර පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් දැඩි සත්කාර පහසුකම් වැඩි කිරීමටත් ඊයේ පැවති සාකච්ඡාවේදී තීරණය කර තිබෙනවා. ඒ වගේම ඔක්සිජන් සැපයුම වඩාත් ක්‍රමවත් සහ විධිමත්ව සහ අඛණ්ඩව ලබා දීමට හැකි ක්‍රමවේදයන් සකස් කිරීමටත් තීරණයක් ගත්තා. මේ අතර අද මධ්‍යම රාත්‍රියේ සිට කුලියාපිටිය පොලිස් සසම හුදකලා කිරීමට තීරණය කළ බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ශවින්ද සිල්වා මහතා පවසනවා. ඉතින් අපි ශ්‍රී ලංකාවාසී ජනතාවගෙන් ඉතාමත්ම කාරුණික ඉල්ලා සිටින්නේ ඔබ දන්නේ නැතුව ඇති ඔබගේ සමාජයේ ඉන්න ස්ථානවල කොයි දාස ආදීතයන් සිටිනවද නැද්ද යන්න. ඉතින් ඒක හින්දා සෑම පුද්ගලයෙක්ම අනිවාර්යෙන්ම මුවාරණේ පැළඳගෙන පැමිණෙන ලෙස අපි ඉල්ලා සිටිනවා. මේ අතර කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාෂෙන් වාර්තාවන රෝගීන් සංඛ්‍යාව 255ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඊයේ දිනවල විට මේ කොට්ටාෂෙන් හඳුනාගෙන තිබුණේ ආසාදිතීන් 192ක් පමණයි. මේ අතර ඊයේ රාත්‍රියේ සිට හුදකලා කළ කුරුණෑගල ගණේවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂේ කැටේ පොලිස් බල ප්‍රදේශයට අයත් තිත්තවැල්ල ග්‍රාම නිලධාරී වසමෙන් මේ වන විට හඳුනාගෙන ඇති ආසාදිතීන් සංඛ්‍යාව 171ක්. මේ අතර හඳුනාගත් රෝගීන් ගැවසුණු බවට සැක කරන හිරිපිටිය නගරයේ වෙළඳසැල්වල හිමිකරුවන් සහ සේවකීන් PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමටද සෞඛ්‍ය අංශ පියවර ගත්තා. මේ අතර දියුලපිටිය ප්‍රදේශයෙන්ද යලිත් වරක් COVID-19 ආසාදිතීන් හමුවීම ඉහළ ගොස් තිබෙනවා. ගත වූ දින දෙක තුන පමණක් ඒ ප්‍රදේශයෙන් හඳුනාගෙන ඇති ආසාදිතීන් සංඛ්‍යාව 84ක්. මේ වෙනකොට දේවලපිටියේ තුන්වෙනි කොරෝනාරැල්ල ආරම්භ වෙලා තියෙනවා. අස්සන්නාත කියන ගාමසේ අවසමේ අවුරුදු 100කට සහභාගී පුද්ගලයන් 28 දෙනෙක් රෝගීන් වෙලා ඉන්නවා. මැල්ලවගෙදර කියන ගාමසේ අවසමේ විනෝදචාරිකාවක් ගියපු පුද්ගලයන්ගෙන් 44 දෙනෙක් රෝගීන් වෙලා තියෙනවා. ඊට අමතරව තව PCR පරීක්ෂණයෙන් 31 දෙනෙක් රෝගීන් බවට පත් වෙලා තියෙනවා.